දනටම ප හමආදරෙන් ගෞවර ආරාධනය කරන. අදත් ානංගුද පාදි වඩ සිටහන ේ ආරභ කිරීමට බලාපොත්තුවෙන්නේ. මානව දයාවන් අපරිමිත සනයාසින් අපේ රටේ සෑම කෙනකුටම හ කාර ට හ ගරම්දුලිකින් සන්දවාන විශෂ ප ේඩියවේ යනන් දපද ටස හෝදගේ කතිකාවතක් වට වෙන මේ කතිකාවත තමයි මේ වැරසටහන තුලින් කේවෙන්න්නව කරුණ කාරණාවන්ේ ජැනතාවගේ හදවත්තුලට තමගේ දැනුට ලංකරගෙන මේ පිළිබඳව බොහෝ දෙනෙ අදමේ කතා කරන්නේ යාන උදපාති කියැන්න අබම ගේ කරන මේ සන්දීමෙන් මගේ වැසටන කතිකාවක් ඇතිකරීමිම සමාජයතුල. එඇම මාජයට හරවත්යක් සමාජයට වැදගත්යක් සමාජයට යම්යම් පනිි විඩක් පි ලබා දෙන්නේ. ඩහ න්න අගත් සමග පමක් රක්නේ බේ බුද්ධයට යාමන්තනය කරන බඩ හන්ට එකතු වෙලා ඔබ බුද්ධ අ දරගෙන බ ීවි සාර්ත කරගන්න. ේ ාන අදත් යාක ප සිදු කണට ලාපුරත්තු වෙන. අප සරදු ප්‍රද ර කලා ඩ හන සඳ හ ිතන ෛ ල ගොඩකන් ැතිතුමාට. අදත්ම स्ථාන ආම් කිරීම සඳ. අප සග එක වෙලා සරන ගුණ දම හත්ම. . 1 වෛද ගොඩ මැත්තුම. I. අපිට VIP. රඩියවේ අනෙක් කිසිම වැඩසටහනකට නො ලැබෙන තර්මය ප්‍රතිචාර සංඛ්‍යාවක් ඥානන් උදපාදී වැඩසටහනට ලැබෙනවා. අතක් බර ලියුම් තොගයක් හැම සතියකම ලැබමින් පවතිනවා. ම එයින් ලියුම් කීපයක් ලිපි කීපයක අදහස් තෝරා ගත්තා රද වැඩසටහනේ ආරම්භයට. පොළොන්නරුව ඇවෙ තන්නේ Tම් ධර්මසිරි මුණසිංහ. ඔබතුමාගේ මේ උදාර ෑම. ආගමකට යටවී ඇති. බෞද්ධ කියන නාමය බෞද්ධ දර්ශනයක් අරා ගමන් කරවීමේ කුසලය කියන්න වු අති මහත් දක්ෂතාවේගේ. අවිද්‍යාවේ ගිලිසිරින අන්දයින්ගේ ප්‍රඥ්ඥාව විවර කිරීමකි. ලංකාවේ සත්‍යාවබෝදධය ලබාගත්තයම් සීමමිත වූ පිරිසක් සිටිනා බව. මාහට මෙන්ම ඔබතුමාද අවබුධදු කරග නැති බවට සැකයක් නෑ කියලයි මේ ධර්මශරී මමුුණුසිම පොළොන්න්නරුව ඉඳදල කියන්නේ. බුදුන් වහන්සේටත් අනෙක් සියලු සත්තුවෙන්ටත් පංචස්කාන් දෙයක් ඇත ඒ සම්මුති ලෝකයේ තුළ පමණි නේද. මේ ලෝකයේ සියලු දේ ඇතිවීම තුළම ක්ෂණයක් පාසා නැතිවීමත් නේද සිදුවන්නේ. මවකුසයේ සිටම මරණය දක්වා නැතිවීම නේද. පැවතීමක් නැහැ නේද. පණදුර එම කුසුමාතෙක් මහිතරම් මේ ප්‍රශ්න දෙකාපට හොඳ ප්‍රවේශයක් වේවි අපි මෙතෙක් කරගෙන ආකත බහි ඉදිරියට යන්න. ද මෙතන තියෙනවා. උපපාද තිති බංග කියනවා. බනපොත්වල සඳංගනෝ උත්පාද තිති බංග. පැවත්යොක දීම පැවතීම නැතිී. ඕනම දේකා අපි දකිනවා නේදේ තියෙනවා පවතිනවා නැතිවේනවා එකතමා ස්වභාවේ. ඉති මේ ගැන වැ තර්ක විතර්ගයක් අවශය නෑ. මේතමා ස්වභාවේ හ මෙද ප්‍රශ්්‍රය තර්කවිතාර්ක කරමින් අපට සොයායන්නට සිද්ධ වෙන්නේ අර. ුණ සිහ මහත් යකිව වගේ මේ සත්‍ය අවබෝධ කරගත් පිරිස ඉතාම අල්පවීම. එතකොට මේක අවබෝධ කර ගැනීමට එක්කෝ උනන්දුවක් නැතිවා වෙන්නට ඕන එහම නැත්ත අවබෝධ කර ගැනීම දෂ්කරවෙන්න ඕන එහම නැත්තං ඒකට මඟ පෙන්වීමක් නැතිකමක් වෙන්න ඕන. ඇයි එහමනම් මේ විදිහට මේ අවබෝධය ලබා ගන්නා පිරිස අඩුවන්නේ. මෙමනි දැන් අපිට මේ ස්වබාදාමය ක්‍රියාවලිය වහලදාලා. ස්වබාදාාමය ක්‍රියාවලිය ගැන අපිට ස්වබාදාහමේ ස්වභාවිකත්වය මුදවලා අපිට වෙනම ආරූඩ කරගත්ත නමක් දාලා මම මගේ කියන. සංකල්පය මත තමා මේ ගොල්ල අර්ගෙනයන්න මේක මට අයිති දෙයක්. ස්වබාදාහම අයිතිකරගැන. තමන්ට අයිතිකරගන ඒ ඒ අයිතිකරගත්ත පංචස්කන්දය, තමයි තමා කියල හිතාගෙන මනද කරන්ඩහදනෝ. වන්න මෙටෙන්දදි තමා ප්‍රශ්නය ඇතිවවෙෙන්නේ. නතු ස්වබාධහමේවත් මේ ස්වබාධාමය පැවැත්වේ පැත්වත් මේ උපාද ති බංග කියන එකේ කිසිම වෙනසක් වෙලා නෑ වෙනසක් කරන්ඩත් කාටුවත් බෑ. මේක වෙනස් නොකර මේකදයා අවබෝධයෙන් දැකීමෙන් ජීවත්වීම තරන් සුන්දරත්වයක් වෙන මෙමන් මේ ලෝකේ දක්ලානෑ. මොකද. මේ උපාද තිති බංග කියන දේ වබාදාමෙන් දැකලා ඒක අවබෝධ කරගන ජීවත්තනක ො තර සුන්දරද ඇයි මේක අයිති කරගෙනඉන්නේ ඇයි මේක මගේ කියන්නේ මෙ මගේක මත් එක්කන මේ සියලුම දුක ඇතිවෙන්නේ මගේ වෙෙච්ච ගමම්ම ම මේක තියාගණ්ඩාදනෝ ම තැනින් තැන සංසාරය ගෙන අණඩාදනෝ මේක නිවන් දක් වණඩාදනෝ මේක ඉපදීම මෙතනින් නවත් අන්්ඩෝර මේක ඉපදීම නවත් අන්ඩෝන කියනවා. මේ බින්න මේ කතාවල් නිසා මේ අරතවුණු නිදහස් මනසට මොනොදෝ බරක් දාලා තියෙනවා. මෙන්න මේ වගෙන යබි සාකච්ඡා කරන්නවා. අපි මෙතෙක් අනුසෝතගාමීෝ කියන්නන්වාලේ බනත් ආගෙන මේ හැමදයම්ම කරමින් අපිට මේ පොඩිකාලේ තිවුණු සුදරත්යම මීටිසර වැඩ සටහ නොල්දිදී කතා කළලා අපි පොඩිලමෙක් වසසිෙන් එපදිලා. ඒ සිනාවෙවී බොහොම නිදහසේ කාලබීලා හිටපු දේ හිටපු කාලයේ මතක් කරම් මොනතරන් සුන්දරද ඉති ලොකු වෙනකොට එක නැක්තියයි ඔපුතුම ඒකට මකු දෙ කියන්නේ ඕ දැන් එතනදී ඇත්තටම අපි විවිධ ආකාරයේ අපිට එකතුවෙනඒ ආගමික දේවල්වෙන්න පුළුවන් ධර්ම දේශනාවෙන්න පුළුවන් එහෙමන් නැත්තං අපිට අපි උරුමයෙන් ලැබෙනවාය කියලා දෙ මවපියන් එකතු කරන දෙව මේ සියල්ලත්යක් අපි අපේ කියල කොටසක් හදාගන්නවා ඇතැම්මයි ඒක තුළ ය ්දුකක්ය කිය කියා ඒ සන්තෝෂයක් යකී කියා ඒක තුළම ඉන්නවා. යම්පිරිසක් මේ අතර වාර මෙහි අතර මේ තියෙන සත්්‍යය මොකක්ද කියලා හොයාගෙන නවා මේක පැහැදිල් ලෙස මානන් දකින්න කණ්ඩායම් දෙකක් කියලා ඉ මමත්වය තවන්ගේ කියන හැකිිම ඇත් කර ගැනීමට අපිට සමාජයෙන් ලබාදෙන තල්ලුව නැතන් සමාජයෙන් තමන්ගේ කරගන්න කියන පනිවිඩේ තමයි ලැබෙන්නේ වැඩිපුරම්. මහිතන මෙතනයි ගැටලූ තියෙන්නේ. ඕ තමා අතට තමා අත මේ සෙවනැඇල්ලේ. අත්තායි අත්ත නෝනාතෝ කොයිනාතව පරසිය තමා මෙතෙදි තමාගේල තමා කියන්නේ. එකකුණ තම මේ පැටලෙන්නේ දම පදේ කියන තමා. ඒ දම්ම පදේම කියනවා තමාට මෙතන තමා කියල තමාගේ බිරිඳ කියල තමාගේ වස්තුූ කල තමා කියල කෙනෙක් බතන නෑ තමාට තමාවත් නැති කොටකෙන. මෙන්න මේ පැටලිල්ලි දේවල්න අපි කතා කර ගණ්ඩෝන්. අපිට මේ හැමදාම ගිය විදිහටම යනොවද එමට ත නැවති ලටික බද්ධමත් දියට කල්පනා කරනවාද. මේ තමා කියන පුද්ගලයා. කවුද මේ තමා කර ගත්තේ. අපි මුල දෙලා වැඩසටහන් ධහතරක් කර මේ පස්සවෙනි වැඩසටහන අපි හැමතැ නිදිගමව තමා කියන පුද්ගලයා සතියකට කලින් එපදිච්ච පංචස්කන්දයකට නමක් කියේනවා එ ගොඩ කන්ද කියන එම නැත්තන්ස්වර්ණුණු වර්ධනක නවා එම නැතන් ඒ පංචස්කන්දයට ස්වර්ණගුණ වර්ධන නොක වෙන නමක් කියේනවා එතකොට වෙන කෙනෙ. නමු තර පංචස්කන්ධය දන්නේ නෑ මොකුත් පචස්කාන්ද වර්ණ ගුණාටද දන්නෙත්න ගොඩකාන්ද කියලා දන්නෙත්න පංචස්කන්දය ක්‍රියාව කරනවා. ඒකට අවශ්‍ය ආහාරයි ජලයයි ඒ අවශ්‍ය තාවන්ටික පිරි මැහෙනවන්නම් ඒ ඉදිරියට ඔහේ පැවතී ගෙනයානවා නැත්නම් එක අහුසේලානවා මේ නම? ාර් ගුණවාර්දන එම නත ගොඩ කන්නද කියෙන නම වෙනම බලන්්ඩෝ කල්පනා කළ නමක් වෙනම දාගත්ත නමක් ඒ නම පෙනම තියෙනවා. පංචස්කන්ධදේ ඉපදිචි පංචස්කන්දේ ස්වාර් ගුණවර්ධනව ඒක වෙනම යනවා. මෙන්න මේ දෙක ටිකක් බුද්ධීම් බලන්නකෝ. මේදක දෙපැත්තට කරෝති අපිට වි මේ දෙක දෙකක් කියලා තේරුම් ගත්තොත් එතන එතනදී තමයි අපිනිවීම හටගන්න හ ඇත්ත නේති නවෙනවානේ මොකුත් කරන්නෑනේ? දැන් ඔබතුමා සු අර්ණගුණාර්ධන කළත් බාහිරවදාපු නමක් තියාගෙන ඒ නම මගේ මගේ පංචස්කන්දය කියපු ගමන් මොකද වෙන්නේ. අ පංචස්කන්ධයයක්ත් එක බැන්ඳෙනවා. බැඳිලා ඒක ගලවන්ඩාදනවා. සංසාරෙන් අඇතල කරන්නාදනවා. එතකොට පූර්ුවය ගෙනාපු මේවා මංග සේරම මගේ කරපු පව් පාර්මිතා පුරපවා මගේ පව් පටිසන් දෙනවා මගේ පින් මං ගෙනාවගේ එහෙම මගේ 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 ගෙනාව කිසි දෙ න්න නමේ කොහෙවත් ඉපදිච්ච පංචස්කන්දයකට නමක්දාගෙන මගේ කියනවා. මෙන්න මේක තේරුම් ගත්තාම අර ගොහන්දෝ ආපු කිසි දෙයක්. තියන හැද අම තියෙන්ෙන න පංචස්කන්දය ඔබැයි ස්වාර්ණ ගුණවර්ධන ගාව නෙවෙයි. මෙ මේක තේරුම් ගත්තා මේ දෙක දෙක් පැත්තර කරන්න. නම නමක් විතරයි ඒක නමක්නෙ හඳුනා ගැනීමේ නමක් තියෙනවා. නම අමතකොරොත් පංචස්කන්දේ විතරයි ඇතකොර පංචස්කන්දට අයිතිකාරයකින්නවද නමරණ නෑඒ පංචස්කන්දයේ ගමන නවතිනවද ය කනවබුුණෝ ඒටික කරගනයනවා. මෙන්න මේ පංචස්කන්දය ස්වබාදහමේ නිර්මාණයක්. මෙන මෙහෙම දකිින්ද. මේ නිර්මාණය අපිට ඕනුවට ආවා නෙවෙයි. ස්වර්ණ ගුණුවර්දට ඕනුුවට ස්වන්න ගුණවර්ධට ඕනුවට ගන්න ගත්තා නෙවෙයි. නම දාගත්තෙත් පනගුණුවට නෙවෙවෙ. ඉතින් ඒ පංචස්කන්දය ස්වබාදහමේ නිර්මාණයක්. මේ ගාගොල සතාාපතිූපාවවාගේ මේක නිර්මාණය මේ නිර්මාණයට යන්න නොදී. මග දිදාගන්නවා අුරුදු තුනාාතරග්‍යාම දකිනවා ම මගේ නමස්වර්ණපුරුණා දන කියලාල පංචස්කන්දට දාලා ඊල්ළඟට ගැෙනවා මේක මම ගෙනාපු දෙයක්. මේක මම එගුඩ කරන්නඩෝඕන මේකට පින්දාං කරලා මේ ගමන නවත් අගණ්ඩෝන කිය කියේ එකක දේවල් කියනවා. ඇයිහෙම කියන්නේ. කොහෙවත් නැඇති ස්වබාදාම නිර්මාණයකට. මෙන්න මේ දෙකේ පරතරය බලන්නකෝ. එතකොට ඔබ නිදහස් වෙනවා කියන්නේ. නෙවෙනවා කියන්නේ ඔබ දැක්කොත් ස්වර්ණගුණවර්දන්ට පුුව මේ එක දකිින්ද. මේ පංචස්කන්දේ මගේ නොවේ. දැම් මේ බව මන්දන් නොවය හාමුදුරුවරු ලොකූ භාවනා මධ්‍යස්ථානො ලහා ලොකු පාලොස් දහ විදහ ඇස්කරගන සමාරහාමුදුරුරු දේශනා කරනවා මේ ඇස මගේ නොවේ. මේ ඇස මගේ නොවේ. මේ කන මගේ නොවේ. කන්න මගේ නොවේ කියන්න බද කලා තියන ඉතින් කිය කිය ඉන්න ඉතිම කනවත් ඇසවත් මේ කටුවත් මස්වත් මේ කිසිදයක් මගේ නොවේ ඇත් ඉති එක තේරුම් නොගන්න පුද්ජලයක්ත් මේ කහන් අහන් මොනවා හරි දෙන්නේ යට කියන ඔබ ඔබ උත්සාහගන්න මේ කන ඔබේ නොවේ කියන්න උත්සාහගන්න ඔබේ ඇස්ව ඔබේ නුමේ කියයන් මේ සියල්ල ඔබේ නොවේ කියලා අමතක කරන්න පුුවන් වුණහම න මේමමගේ නෙමේ කියල සියල්ල මත්තාරන්න පුුවන්ගන්න ඒකොට අරක මේ සඳහාවන මාර්ගය යම් කිසි තැනත් නෙමේ ද යම් කිසි මඟ පෙන්වුවීමක් නෙමේ දෙතැන තියෙන්නේ හරි. දැම්ම අපි දහ පාලොස් දායකුතු කරලා මේ ඇස මගේ නොවයිකගේ හිටියන්නේ ඕ කාටහරි අවබෝධනාද අවබෝධනානං එතන සීලවුත කරන්නේ යන්නේ නෑ මගේ නෙවෙයි නම් මකොටද සීලවත? ඒ කීවට අවබෝධ වෙන්නේ නෑ හ ඒ අවබෝධය දෙන ගමන් ඒ ආයතනවල පැවැත්මෝ දෙසාත් යම් යම් කටයුතු මේ දිගින් දිගටම පවත්වාගෙන ආයුතුනේ කිසියම් අවබෝධයක් යම් කිසි පුද්ලින් දැන් ඔබතුමක්කිල. සස්ොයං භූඥානයෙන් යම් යම් පර්යේෂණ නැත්තම් මේ පිළිබඳව හැ දෑරීම් කරලා කිසි මාකාරකට බරපතල කැපකිරීමක් කරනට සිද්ධ වනානේ මෙතෙන්න්නට එන්නත් මේ දැක්ම ලබාගන්නත් වයිද ගොඩ කන්ද මැත්තුමාටත්. ඒ එක පාර්නම අවුරුදු විස්සේදී තිහේදී හතලිහේදී මේ මේ හැඟිබ දැනෙන්න්නට ගත්තේ නෑ මේ කැපකිරීම කරන්න ේ දැන් ඕකම නෙමේද යම් යම් ආයතනවලට ගිහිල්ලා බණභාවනා කරමින් මේ අයකරගෙන යන්න ඕ දැන් බුදුන්වහන්සේ අවුරුදු හයක් දුස්කරක්‍රියා කරගන්නකෝ දොස්කර ක්‍රිය කරලා ඇවිල්ලා කිවවා මේ පංචස්කන්දේ ඔබට අයිති නෑ. දශනා කරන්න ඊට පස්සේ ඒක අවබෝධ කරගන්නවා ඒක දකිනවා හැර ඔබතුමා ආපහු කැලේටයනවා දෞුරුදු හය දුස්කරක්‍රිය කරන්න නෑ නෑ මෙන්නවා දුන්නට පස්ස අපි එතන්න එතනින් එක අල්ලගන්න ඕනේ එතකොට මෙන්න මේ දැක්ක නිසා කියන්නේ මේ දැක්ක දේ කියන්නේ නොදැක්ක කෙනෙකුට මෙහම පහදල දෙන්න බෑ මිච්චර ලියවුන් රාසියක්ක් ෙනවා අවුරදු විසි පහක් බණපොත් කියකවා විවිධ රටෝලගිල්ල බණභාවනා කරා යෝග ව්‍යයම් කරලා ඕන විදිහයට මට ඇඟ හසුරුවන්න පුළන් නමුත් මේ දේශනින් පසෙ තමයි මට මේ අවබෝධනේ. මොන අද හෙව්වේ තමා කියල පුද්ගලෙක් ඉන්නවා මෙන්න තමා නිදහස් කරන්න කියලා හොයන තාකල් නිදහස ලැබෙන්නේ නෑ. එතකොට හමාර හාමුදුරරු මේ ඇස මගේ නොවේ. මේ කන මගේ නොවේ කීකී ඉඳලා ගෙදරයනවා. අරගොල්ලෝ මෙින මේක වැටහුනොත් මෙහම මේ ටිකටි කෙනවෙයි. මෙතන කෙනෙක් ඉපදුනේ නෑ ද ගුණවති ඥානවති, සෝමවති ගුණපාල ධර්මදාස මේ ඔක්කොම ගිල්ලා කෙනෙක් තැනක සීලවූත කරනවා කෙනෙ ී නව මෙතන ඇස මගේ නොවේකගේ ගොලු ඉතග ඒ එක භාවනාවක් මෙම කී ඉදල ගෙදරයන. නමුත්ඒේ කිසි කෙනෙක්ක දන්නවා ගන්නවා ද ගුණවති එපදුනනාද නැද්ද කියලා කවුර පැදිලි කල නෑනේ අපව ෙදරයන්නෙත් තර ගුණ ම මගේටිකරතමයි මේ අපවු ඇදට යන්න ද මමය ඒවාගේ ගසුමානේ පන්දනා වැඩ සටානකට ගිය දහස්ගානක් ඒවාගේ මෛත්‍රී භාවනා කරා කැසටටික අදාාර තිබ්බ ඒ භාවන අතර තුරත්තමයි අපි මේ අපේ වන්දනා වැඩ සටානකලේ එතකොටත් ඉති ගස්යටඩ පටිපෙල්ලඟ හිට ඉන්න ඉන්න තැංඟල් මුළලුවත්ත පුරහමෛත්‍රී භාවනාවැයහන භාවනා කරනවා ඒ ගොල්ලෝ මොහොතකටත් තිත්වද මේ භාවනා කරනවා මිසක් අතරතුර චෛ්චිටෙසර පඩිපෙලක අපි වැඩ සටාන භාගයක් කරලා ම ගෙමං අරන ඉන්න ගමක් ඒගොල්ලඟෙත් කෑමවෙලා කෙනෙක්ක වෙලා මයිලඟින් ඉඳගත්තා හදන වැඩට සටනර ස දැකලා ඳොනුකමටන මාත්‍යාවලනද මංකව්. දෙ පොඩි ඇඟපත්තයම හඳ ප්‍රසන්න පෙන්මත් තිය මධ්දීම පාන්තිික පැහැපත්සිිරුරත් තියෙන විශරාමික මාත්මෙක් සුදුයන්ඳගෙන හිටිය. මගව ඔබතුමා ද වෙලා මොනද කරන අප කෑම වෙලාව විවේක වෙලාඇ ඔබතුමා හැමදදාමේෙනවා නෑ. අප රිදට වා විශේෂෙන් පෝය දවසට එනවාද කොච්චරක අදිිගු කාලයක් එනවා දයි ඇවිල්ල මොනවාද කරන්න මේ අවතේව කරනවා බණ භාවනා කරනවා යනවා මඟ ඔබතුමාගේ නම මොකක්ද මගේ නම බණ්ඩාර හොඳයි මේ ඔබතුමාට ඔය නම ලැබුණ කොහොමද අපි පරම්පරාවෙන් එනවන තාත්තම දැම හරි ඟම ඔබතුමා ඔය බණ්ඩාර කියන නම දැම්ම ඉපදිල දවස් කියකට පසේ ඒක නම් හරරිට මතකනය සමාරීට දවස් තුනාතරක්ක යන්න ඇැති මඟ හරි ඒ දවස් තුනහතරට ඉස්සරල නමදාන්ට ඉස්සරල කෞදහිටේ එයා කවද ඒ බණ්ඩාරතමයි මේ මම මම තමයි මඟ ඒමනේ මම යන්නේ ඔබතුමාට නම දැම්මනි බණ්ඩාර කියල මේ බණ්ඩාර කියන නම දැම දවස් දුනකටකීම දුනකට පස්සකීමක දවස් තුනක් කැනකං අර ඉපදි්චිකෙන කවුද. ඉපදි්චි කියනට නමක් නෑ. මංව එතකොට ඒ ඉපදි්චිකින බණ්ඩාරද. එපජිකින්ය බණ්ඩාර නෙවේ. එහෙම නං ඔබතුමාගේ නමකා දෙදැම් බ්ඩාර එතකොට බණ්ඩාර ඉපදනාාද. බන්්ඩාර ඉපදුනේ නෑ. මොංකෝ යනම් ඔබතුමා ද මෙහහිැවිල්ල මොනවාද කරන්නේ. කවුරු වෙනුවෙන්ද. ය කතානුකරීටය සැහෙන වෙලාවක්. ඉට පස්ස මඟ මේ මේ සීලබුත කරන්නවා කවුරු වෙනුවෙන්ද. බණ්ඩාර ඉපදිලා නෑ? වස්තුනකට පසවයා බන්නාර වුුණ දැන් ඔයා මෙත නැවිල සීලබුත කරනවා. කවුරු නිදහස් කරන්නද පන්නාරි නිදස් කරන්න නැබැයි බ්ඩාරය ඉපදන නෑ මෙන මේකටිකත් තේරුම්ගන්න කියලා මංඟාව. ඒ මේ ගිය ඉරිදා. ඉතිං මෙහෙම කවුරුවත් තේරුම් කරලා නොදුන්න නිසා මේ කන මගේ නෙවේ මේ ඇස මගේ මේ නාය මගේ නෙවේ කී හිටියට මේක තේරන්න මගේ නෙවයි කියන්න මගේ නව. මගේත් කියලා හිතාගෙනන්න අයයික නෝ මගේනෙවී කියලා. නමුත් මේ මගේනවේ මගේනවේ කිය කියලලා ගෙදරගියා මෙසක් මෙතෙක් කවුරුවත්. මංග ඥානවති. ගුණවති, ගුණපාල ඉපදුනාද කියලා ඒ දේශනයකති කවරුත් අහන්න නෑ. අපිට දැ හඩ තියෙන්නේ කවුරටට එක්සැස්සුනාම. දම් මේ ගුණවති වුණේ කවදද. සතියකට දවස් දේකට තුනකට දවස් දායකට තට පස්ස වෙන්න පුළුවන්. ඒයට එස්සල ඉපදුනේ කව්ද ගුණවති ඉපදුනාාද නෑ. මෙන්න මේ ඉපදිචි නැතිකෙන ගැන තමයි අර මේ කන මගේ නෙවේ ඇස මගේ නෙවේ මේ පංචස්කන්දේ මගේ නොව ගැන. සම්පූර්ණයෙන්ම මගේ නොවේ. ඔන්න කෙටිම දසනේ. සම්පූර්ණයම ගුණවති ඉපදුනේ නෑ ගුණවති කලා පසේ නමත් දැම. ඇකට හරි ලේසිනේ. එතකොට ඉපදිචි නැති කෙනෙක්ව අරගෙන මොනවාද කරන්නේ ඉපදි්චි නැති කෙනෙක් දැනටත් ඉපදුනි නැති කෙනාවට මොනවද ඉදිරියේද කරන්න පුලො සිවක් කරන්න බැ ඒහමනන්ද මොකක් දබිට කරන්න වෙලාතිය ඒඒනා නාමකට බැඳලා බැඳීම ඒ බැඳීමෙන් අයි කරගන්න බැඳීම මනසෙන් අයින් කරලා මේ පංචස්කන්දය අරන් දුවන්න්න වෙනවා මේ ලැබිච්චදේනේ එතකොට මේක යහපත් ඉදිහට කිසිල්ම බරක් මේ සිරුරට නොදත් යහපත් ඉඩියයට ජීවිතය ගෙවන්ඩවා සම්මතිේ. අතරන්න බෑන මේ මගේ නූනට මට මේ නඩක්ත්තු කරන්න. දැන් වයිද ගොඩගඳ ැත්තුවුණනි දැන් ඔය ඔය කතාවේදී මට තවත් කාරණාවක් සීපත්වනවා එත මැදැන් මෙතනදී උදාහරණයක් හැටිට බොෝ විට මම නැතම් මේ ස්වර්ණගුණවර්ද කියන නම ගත්තා. ඒ ඒ පංචස්කන්දයට අයිතිපුද්ජලයාට මේ ගුණවර්ධන කෙනෙක් සම්බන්ධව නෙමීමේ ගැටලෝතියෙන ගුණවර්ධන කෙනෙක් නිමට අරගෙන යම් පිළිබඳව නෙමේ ට ගටලෝතියෙන්. මම නිවනට යාම මම නිවනට යාව. දැම්ම නම කියන එක තිය නීට වැඩිය හුගක් පස්සේ. මට මං ගුණවර්ධන නෙමේ මට මම මම මිසක් ගුණවර්ධන නිමේ ගුණවර්ධන වෙන්නේ. බුද්ධිට මාව ගුණවර්ධන වෙන නැත්තම් පිටි ඉන්න කෙනාට තමයි අර නමේ තියෙන සම්බන්ධය තියෙන් නැත්තං මේ පංචස්කන්දය සහ මම මිසක් වෙන දෙයක් නෑ. ද මෙතනදී අයින් කරන්නන නමට තියෙන බැඳීමද මමට තියෙන බැඳීමීමට දෙකම ඇයි මම කියන්න කෝමද දම් මේ පංචස්කන්දය අපි ගුණවර්ධන කියනකත් අයින් කරමකෝ දම මේ පංචස්කන්දය කාට දයිති එ මම කියනව කියෙනට අයිතින් හැ. එක ස්වබාදහම නිර්මාණයක්. මේ ස්වබාදහම නිර්මාණවලට අයිති කරන් දෙ යන්නේපා. ස්වබාධහම නිර්මාණ කවදාවත් නවති නැනෑ ඒ ලෝකෙ පවතිනිකන් ස්වබාධහම නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරනදයට මම කියන්නේ කොහොම දොයා. දම් මේ පුටුව මම ඉතිිසල සඳකර මේ පුටුවටි පුටුව ෝොමතිේද පුටුව කිය නවා ඔල් ලි ෝලිින් හදවී ඕක කඩල බඳල දාපුහම ලී ගොඩක්කේ නවා. කෝපුට ඒවාගේ ඔබ මම කියන්න කාටද. මම කියන්න පචස්කදරුවට ම කියන්නකදති නයිතිය. ස්වබාදහමේ නිර්මාණයක් තියෙනවා මේ ස්වබාධහමේ නිර්මාණය මමඋුණනත් ස්වර්ණකුණු වර්දුනත් මේ නිර්මාණය දවසිින් දවස යන ගමන නවත්තන්න බෑ. ඒක තරුණ වෙනවා වයිසටයනවා රැලි වැටනවා දත්වටනවා ඒ පර උපපාද තිති බංග. ක්‍රියාව නවත් අන්ඩ පුළුවන්ද ඔබට ඔබ මම කිවත් ඔබ ස්වාර්ණගුණු වර්ධන කිවත් මේ පංචස්කන්දයේ ස්වභාදාහ මේ ක්‍රියාකාරිීත්‍යය නවන්ඩ බැනවත් අන්නඩ බැරිනක් ඔබට මොකක්දද මේ පංචස්කන්දයට කරන්න පුලුවන් ඒ තමයි ඒ පංචස්කන්දයට අපිට මොකවත් කරන්න බැහැ ඒ ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනෝ කියලා පැහලුවන් පුළුවන් ඒ පවත්වාගෙනයන්න්න පුළුවන් අයිතිීකින් තුරුව දැ මේ පංචස්කන්දේ පවත්වාගෙනයන්න්න ඕනු බුද්ධිමත් ලෙස අයිතියකින් තොරෝ. එත්තකොටට අයිතියකින් තොරෝ ජීවත්්‍ය නෝ කියන්නේ මරණය ජයගත්තා කියයන්නෙ මෙන්නම අවබෝධය. මරණය ජයගත්තා කියන්න මෙන්නම අවබෝධය මරණය ජයගත්ත වෙන්නේ ඉපදුනු කෙනෙක් නැත්තං. මේ ඉපදුන කෙනා මම කියලා හිතාගත්තතා ඉඳලා මැරෙන්ඩ බයයි. මේ ඉපදුනේ ම නොවේ එදා ඉඳල මැරෙන්ඩ බයනෑ මරණය ජය ගත්තා මේ අවබෝධය මොනතරන් ලේසි පහසු අවබෝධයන්නව මේ පංචස්කන්දේ මරුණාවයි. ති මොද ස්වර්න ගුණාර්ධට මොකද මේ මරුණාවයි ස්වන්න ගුණාන්දට මේ මරණය නවත් අඩත් බෑ වයිසට යනයක නවත් අන්නත් බ මේ කෙසි දෙනක නවත් අන්නත් බෑ. ඉති මොකුත් කරන්න බැරි දේට ස්වන්න ගුණර්ධන මුණහරි වෙනදයක් කරන්න මහන්සනානම් සිරුවරට කරන්න බෑනේ. නිසාම් මේ ස්වභාදාමට යන්ඩාරද. ශ්‍රබාධාමයේ මේ සිරුර තමන්ගේ මේ පරිහරණයට පාවිච්චි කරන්න. ඕ මැරුණාවයි කියලා මැරෙන් යම් දවසක ඒක මේ නමුත් මේ මේක නඩත්තු කරන්න වෙනවන මේ පවත්වාගෙන යන්න වෙනවානන්නේ මේකට ඉන්දන දාන්න වෙනන්නේ මේකට වතුර දාන්න වෙනවන්නේ බෙහෙත් දාන්න වෙනවන්නේ. මේවා කරන්නට සිතන කෙනෙක් ඉන්නේ පෑ මේව කරන්නට හිතන්න ඕන්න. වෛද්‍යවරය කම්වෙන්නයට යන්න ඕන දැ මෙන්න මෙන්න මේ සිතුවිලිධාරාවනය මම කිය ලබයෝ අපි මේ අල්ලා ගන්න මම නොකයා යන්න බැයිදේටිකර මම මම කියන්නේෙත් නැතුව ස්වර්ණගොන් වර්ධන කියන්නේ නැතුව බඩිගුණුනාම කෑම කන හ බැයි කොසලස්ස උප සම්පදා කොසලතාාව වර්ධනය කර ගන මේ ලෝක ජීවත්තෙන්ට ඕන සබබ පා පස්සා කරණන්යියලු පවසිතුවිල සිතුවිල නවා ස්වභාවික නිර්මාණයට සිතුවිලි ගලාගෙන නෝ. ස්වභාවික නිර්මාණයට සිටවිලි ගලාගෙන නවා එක නවත් අන්ඩ පුළුවන්ද මේ ගලාගෙනන සිටවිලි සබ පස්සා කරනං සියලුම පව සිටවිල ඉවත් කරලාර මේ සම්මතේ හොඳයි කියන දේවල් පවත්වාගෙන යන්ඩ ඕන. ඒක යන්ඩ නං නිකම් බෑන කුසලස් සඋපසම්පතා තමන්ගේ ටැලන්ට එක කුසලතාවේ වර්ධනය කරගණඩන්න ැව ජවත්ුණට මෙතන බුදුනා කියන්නක සෝවා වුනා සකුරදාගමන මොනව හරි වුණ කියන්න ඒ මොනව වුනත් මෙතන කණ්ඩෝන බොන්්ඩෝන පවත්වාගන දානෝන නැත්තන් තමන් හම්ම කරගෙන කණ්ඩෝන එතන තමන් කියන්නේ මේ පංචස්කන්දයට මේ අයිතිකරගෙන න කතා කරන්නේ මේක පවත්වාගෙන යනවා කිසි බරාක් නෑ කිසි බයක් නෑ බුදු වහන්සේ ජීවතේ බයකිඉන්නවේන අවබෝධ කරගන තමන් බුදු වහන්සේ දැක්කදේ මනුසවර්ගාටිකව මෙන්න මෙතන පංචස්කන්ධයක් තියවා මේක මම මගේ මගේ ආත්මයකොට සලකණ්ඩේපා. මහනන චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතනාහම් භික්කවේ භික්ෂුුණී චේතනාවතමයි කර්මය වෙන්නේ අපේ ගාමිණය අබේ මහත්මයක් කියනවා සිතුවිලි නවත්තන්න කෙලා. මංඕෝක හරි පැටලිල්ල ගීහිටිය. සිතුවිලි නවත්තන්න බෑහ. එතුමා කිය මොකදද මේ කියන එක චේතෝ විමුක්ති කියන බනපොතක තියනවා මේක කියනෝගෙන මේ පවගෙ තට දේශනවිදිත් මෙතුමා පහදල දුන්නෙන මට තේරුණා මෙ චේතෝ විමුක්ති කියන්නේ. චේතනාව, තමා කර්මය වෙන්නේ එතකොට චේතනාහම් භික්කවේ කම්මං වදාමී භික්‍ෂූණී චේතනාවක් තියෙනවා නං ඒක කර්මයක් වෙනවා. හරිදේක ක්‍රියාවක් බවට පත් වෙන. එතකොටට දැන් මිකටයක් ගැඹුරින් අවබෝධ කරගාඩුවන චේතනාව කියන්න මොකක්ද සිතුවිල්ල කියන්න මොකක්ද ලක් සමහරට හිතන හැට තරමක් බ්ල්ක පැත්තට බර ඇති ම හිත ඒ එක කාරනාව ඔබතුමම පැදිි කන කයි වැැල නැත්ම් ම තැනට මේ කා කතාව ගෙන නිච්චා වවා. චේතනාව කියන්නේටෝන මට ඉන්ජිනේරේෙන්ටෝන. සිතුවිල් ලන්නවේ එක චේතනාවක් මට ඉංජිනීරුවෙක් වෙන්ට ඕන දම්මොක දෙයා කරන්නේ එක් ඒ සඳහා වශ්‍යය හැදෑ ඇරීම් කරනවා පන්ස්ති යනවා ගුරුවරුන් ලංඟට යනවා එහ සම්බන්ධ පොතපත කියවනවා ඒහා සම්බන්ධ තියෙන සමාජයපික විාගොල්ට පෙනනිසිටිනවා ඔක්ටක ලදේ මාරන බරණ මේ බතුර බේසන්ගොල කකුල්ඩාගන්න පාඩාන්තරනවා. එ එල්ලබී විභාග ලේසිනෑන අමාරු විිභාගයක් ගත දන් මොකක් නිසාද මේ මේවා කරන්නේ චේතනාව නිසා දං ඒ චේතනාව නොතිබුණනං එ නිදහශන ඇදනි නිද අ එතකොට සිතුවිල්ල සිතු ම ඇන්න දැම්ම චේතනාව නිසා නේද යා අර දුකිි න එල්ලොහු බැඳීමක් කරන්න. ඒවා කරලා ලබන දේතුලින් එළඟට එ මුදල්ලුපේෙන එවක්කම කරනවා. ඒක කරන්නේ ගිහිෝ. ඒක ගිහිියෝ කළ යුතුයි. ඇයි ජීවත්තෙන්ට ඕන එතකොටට චේතනාහම් භික්කවේ කම්මං වදාමී. භික්‍ෂුුණී චේතනාව දාගන්්ඩ එපා ක්‍රියාවක් සිද්ධ වෙන දෙයක් ඇයි ඔබට ඒක අයිති නෑ ඔබ චේතනාවත් දාගත්තොත් ඒක ක්‍රියාවක් වෙන ඔබ යම් කිසි කෙනෙක් වඩ හැදුවොත් ඔබ ටඒකට ලොකු සටනක් කරන්න වෙනවා එනිසා ඔබ චේතනාවන් තොරෝ ජීවත්වෙන්ඩ එතකොට කොයි වගේ පුද්ලේත නිද එතකොට භික්‍ෂූන් වහන්සේලාට අවසී වෙනද චේතනාවල් න මොන දවසී වෙන්නේසිවර සහ පාත්තේ අවස ආහාරටික ලැබෙනවා ඇවිල්ල චේතනාවකින් තොරෝ ජීවත්වෙනවා හැබයි චේතනාවක් දාගත්තොත් යම්කිසි කෙනෙක් වෙන්ඩ නායකකම කෙනෙක් වඩ මාධ්‍ය ජනනාද කෙනක් වඩ. එක තුකක් ජේතනාවක් නැත්තං තියෙන මොකක්ද සිතුවිල්ල. ඒ සිතුවිල්ල බරක්ද දැම්මට බඩ ගිනේ දැම්ම නාගන්න වන දැම්මට නිදි මතයි ම නිදාගණ්ඩයනෝ. මේක බරක්්ද මෙ සිතුවිලිනේද ඒ සිවි ඒ මකණ්ඩ පුළුවන්ද පුුව ඉ ස රන්න ? <Exactly>. <utilizzruff> <bandwidth> ගත් සිතුවිලි ඒකම කණපුලන්ද බඩගින කියන සිතුවිල්ල හාරටිකක් මේකට සැපය හම එක ඉවක්වලලා හම මකේ සිතුවිල්ලි තියෙන්ඩෝල සිතුවිල්ලි තියෙනවාන ජීවත්තට සිතුවිලියෝන හාමුදුර කියන කොට සිතුවිලි අආශ්‍යයයි. නොමුත් චේතනාව වශයද නෑ චේතනාවක් අවත් මොකද වෙන්නේ. චේතනාවවත් ඒකට මාංසි වෙන නවා එකත් එක දන ව කර්මය එඇතකොට නිවෙනවාද? අන්න බුදුන් වහන්සේකි භික්‍ෂුුණී චේතනාවෙන් විමුක්ත වෙන්ඩ චේතනාවෙන් නැතිවෙන්ඩ. විමුක්ති කියෙනකේ තේරුමට යට අවතම චේතනාවෙන් අයින්වෙන්ඩ ඔබනිවෙනෝ. ගිහිියෙකුට වනත් මේක පුළුවන් මේ වලංග ව විසේරටම නමුත් චේතනාහම් භික්කවේ. භික්‍ෂුුණී චේතනාවෙන් අයිවඩ ඔබ එක තමන් නිවීම. එක ඇතරම සරල ලෙසම පහ පැහැදිලි වෙනෝ එක. චේතනාවෙන් විමුක්ත වෙනවනම් කෙනෙක් විමුක්ත වෙනවනං එතකොට ඔහු නිවීමට ලක්වෙනවා. හැබැයි ගිහියන් සියලු දෙනා චේතනාවලින් විමුක්ත වනෝතින් අපිට ඉංජිනේරුවර්රු, ගුරුවරු, වෛද්‍යවරු සංගීත්‍යෝ, මේ අ අපිට හම්බෙන් නැති පරිසරයක් නේද හැද චේතනාවල් නැත අ මිනිසුන් ඒක තම ම ඉතාමක්ම පැහැදිලිියෝ මුලින්කිීවේ. මේ භික්‍ෂූන් වහන්සේට මේක කිවේ. භික්ෂූන චේතනාව ගාගත්ත් චේතනාවත් දාගත්තොත් ඒක කර්මයක් වෙලා නිවීම නැතිවෙනවා. එනිසා චේතනාවෙන් විමුක්තුවන්න චේතනාවන් ඔබට අයිති නෑ. ගිහි අන්ඩ කිව්වද. නෑ එතකුට ගිහිියෝ මේකේ ඉන්ඩ වෙනෝ. ගිහින්ඩ චේතනා අවශ්‍යයයි. ගිියන්ට චේතනා අවශ්‍යයයි හැබැයි ගිහින්ඩ සීමාසාහිත චේතනා. මට පුළුවන් විදිහේ උත්සායක් මංකරන්්ඩෝනේ කියැන්නේ කුස ලස්සූප සම්පදවදුනා සේවගේ තියෙනු බුදුරුමයක කියන්නේ. කුසලස්උප සම්බඳදා තමන්ගේ ටැලන්ට එක තමන්ගේ කුසලතාවේ දියුණු කරගන්න ඒ අවසයයි ජීවත්තෙන් මේ මහන පැවිදිායට කියනවා භික්‍ෂූුණී චේතනාවක්තා ගන්න එපා. ඔබ නිදහස් වෙන්ඩ ඇයි ඇවිල්ල ඉන්න නිදහස්වෙන්නනඒගොලු කැපවෙලා න්න නිදස්ෙන්න්න ගලු චේතනාවත්දාග ඉංජිනීරියු කඩ ගියත් එ සකනාක මත්වෙන්න ග ර. මහමතතිේන ඒකට හස වෙන චන්ද ගණඩ තියෙනවා මනුණනායක මානායක වන්න චන්ද ගණ්ඩෝන මෙම තෑගි බෝග පිරිිමන්නු මහ කරදරයක්නෙ. ඒකටනවෙනි මහනුේ මහනවෙන්නේ නිදහස් වෙන්ඩ නිදහස් වෙන්ඩ නං චේතනා හහාම්භික්කවේ කම්මංඟදන. භික්ෂුණී චේතනාව කර්මය වෙනවා මේක අවබෝධ කරගෙන චේතනා පවත්ව ගණ්ඩ පා සිටිවිලිවලින් ඉන්ඩ. ඒට හොඳම කතාවත් තමයි අතීතානු සෝචන්තයේ න අපප්ප ජප්පන්ති නාගතං පච්චුපපන්නේන යා පෙන්ති තිේනවන්නා පසි දෙතිේ. මේ මොහොත්තට විතරක් සිතුවිලි තියාගන්න. චේතනාව තියෙනෙක්කෙනට අනාගත බලාපොරොත්තු තියෙනවා. චේතනාව තියෙනෙක් ෙනනාට නාගතයේ ජපකර කරින්ඩ වෙනවාට මෙහම මෙහම වැඩ තියනට ඉංිනීියෝක කෙන්ඩ න වෛදරයකෙන් වන නායකෙක් වෙන්ඩෝන රජවෙන්ඩෝන නිවෙනවාදයා නෑ භික්‍ෂූන් වහන්සේට චේතනාති බුද්මකදන්න නිවවාද ඇතකොට භික්ෂුන්හන්සේලාට චේතනා වශය නෑ නෙවෙලා ගි ගිහන් අවශී වෙන ඇති ඒකන චේතන හම් භික්කවයකිවේ ගිහින්ට නවෙන කීවේ. හරි ගිහිියන්ට චේතනා අවශ්‍ය නම් ඔවුන්ට මේ නිවීම කියනෙ එක හොයාගන්නට බැරි වෙන්රුවට චේතනාවල්තියෙනකොට තමා බුද්ධි මත්නම් තමා බුද්ධ මත්නං. මට පොල අවබෝධ කරගන්නේ. තම බුද්ධිමත් වනාම තේරනවා මෙචර අයිම මේ දංගලන්නේ. ඇයි මෙච්චර දංගලන්නේ. කන්න අඳන්නට ඉන්න හිටින්ට ඇතිනම් මිතුරරේ ඇයි වහෙසෙන්නේ අචරකාල පොන්ස කල්ලියනහෙම හරි සුන්දරයි. එනිසා මේක හරි අවබෝධකින් අපි ජීවත්වෙන්න්නට ඕන පට ග්ඩ එා භික්‍ෂූන් වහන්සේලාට කියපු දේශනාවල් අපිට ගැලපෙන්නේ නෑ. අපිට සිංහාලවාද සූත්‍රයේ. ගි ගිහි විනිේශනා අපිට සයහෙම බුදුහාමුදුරෝකි වෙන චේතනාව කර්මය කරගන්නඩ එපා චේතනාදාගෙන. ඇති මෙන්න මේක පටල ගන්න. භික්ෂූන් වහසේ කන චේතනාවත් දා ගත්තොත්. නිවෙනවාද නෑ. කොහෙත්ම ඒ නිවාන නිවෙන්නට යන්න තියෙන මග අවුරගන්න තම්පොල මහරයට ය යන්න එතකොට ඒ ගොලන්ට ඒක සාධාරණය මේකම වලගු ගිහි අන්නත්. හැබැයි එයා හම්ම කරලා තැම් තැම්පත්වෙලා තැනකට ගේල්ලා අවුරුදු පා කැටක්ගියාම යායට තේරුණුත්මම චේතනාව නිසා දුක්විදින්න මේවා මට දැන් ඇති මේවා දරුමල්ලන්ට දීලමන් නිදහස්සනෝ. මින් එහට මගේ චේතනාවක් නෑ ඒක වලංගුයි ගී අන්නත්. අපි ඒක ි ව්‍යාපාර කරලා මේ චේතනාවල් වැඩි නොදා ඒව බාරදීල චේතනාවලින් තොරෝ සිතුවිලික්තක ජීවත්වෙනවා. එතිඒක අප දන ගෙන අපි මානලනවේේ නමුත් අන්හර එදැන් එතනදි තමයි දැන් චේතනාවන් කියනේම දරුවන්ට මේම තිබිය යුතුයි. දරුවන්ට චේතනාව තිබයුතුයි දැඟ කෙනෙේ ඔහු ඉගැගන්න ඕන කුසලතා වර්ධනය කරගන්න ඕ දක්ෂතා වර්ධනය කරගාන්නවන. තරුණ වයසේ තේවිදි චේතනා තිබිය යුතුයි. නමුත් යම්කිසි මට්ටමකට යම්කිසි ඒ චේතනාවලින් කිසියම් තැනකට ආවට පස්සේ තමයි මේ විිදිහේ විමුක්තිකාමී හැගීම්මකට යන්න ටෝ ඇත්තන යුතුකන් තියෙනවාන යුතුකං මිස්ට කරලා මැරන කම්ම හම්බ කරන දනෑන යම් කිසි කෙනක් යම තැනකට අවට පසේ හැමෝට මේක කරගන්න බැරිවෙඩීට තියෙනවා නමුත් පුළු පුළුවන්ගයි යමන්ම් ධන කුසලස් සුප සම්පදාගයන ඒ කන ගියන්ද කුසලස් සුප සම්පදාග න පින්ටස් කරන්නගේ නොනන පින්ටස් කරන්නගේ රැස් කිරීම පාපයක් පින්මකුත් රැස් කරන්න වශයන නිවඩ යවසී නිවෙන කනකොට රැස් කිරීමආවශය නැහැ. පං්්‍යපාප පහි නස්ස නිවැඩ ඕන කෙනා පිම්පව් දෙක රැස් කරන එකක් නොව කරන්නේ දෙකෙන්ම නිදහස්සන එක. එතකොට ද තව ගැඹුරට ගියොත් රහතන් වහන්සේ කෙනෙක් වෙන්ඩ තියෙන සුදුසුකමක් තමයි පිම්පව් දෙකම නැහැ. පින්පව්ක රැස්න කරන ැනත්තා හතන් වහසේෙනෙ. එකකොට මේ අපේ ගිෝක්කම කරන්න මොකද පින් ගැස් කරනවා. කවදාවත් රහත්තුනයගෙෙන. ඕ ගෙටලුවක් තිය නො එතකොට ගුල්ලොන්ට රක්තෙන්ට බැහැ එමන මොකක්ද කරන්න ඕන පින් පව් දෙකමත්තාරන්න ඕන ලැස්කිරීම ඉදි ගිහිියන්ට ඒ කරන්න බෑනේ ඔහු චේත චේතනාවලු තෙක්ක ඉන්න පිරිසක් නේේ ගිහිෝ. ගිහි කණ්ඩාමට මේ ගෘහාස්ත්‍රිත ජීවිත තියෙනවා ඒවත් එක්කේ යන්නට ඕන ඉතින් ඒවා අත්හරන්න පුළුවන් මට්ටමකට ඇබිල්ල තමයි මේ වැඩට එයාලා බහින්න ඕන එමනතු ගිහින්ට පින් පව් කිය පින් පින් පව් ගැනේ යහපත් අයහපත්දේ කිය ල අපි සරලව ගත්තොත් ඒවා හෝ ඔහුට ඒ ජීවිතය පවත්වා ගෙනාේදී ඒපාඒ ගැලෙන්න්න වෙන මේ සමාජත්තක කටයුතු කරනට ගී පුද්ලයාට ඒ වගේ තත්වයත්තියෙන් හ දැම් මේ කතා කරන්න රහතෙන් ඕන්නන්නේ හල රහත්වවෙනා දන්න ගියොත් මේ ගිහිකම නැතිව නනේ. මම කැන රහත්වෙනක්ෙනෙගේ ගතිගුණේ ඇතිය එන්නේ ය පං්ඥපාප පහිනස. එයායට එතකොට චේතනා නෑනේ. මේ දැවන්ත ලිපිතගේ යම් ප්‍රමාණයකට අපිට හමුවනි බොෝ විට ස්මන් වහන්සේ ලත් හම වන ගිහි පින්වතුරුත් හම වනවා. මෙ සියලු දෙනාම් ලිපි යොමු කරන හැම කෙනාගම ස්‍රධාන අමුණ හැටියට අපි දකින්න ඔවන්කිසියම් නිවීම අපේක්ෂාවෙන් ඉස්සර හට යන කණ්ඩාමකු අපිට මොුණ ගැන්න. එතකොට අපි මේ කතා කරන්නේ අධ්‍යාපනය හධරණ ඒ කණඩායම් වලට නොවේ මෙන්න මේ මේක හොයාගෙන යන මේ ඥානය හොයාගෙන යන පිරිස වෙනුවෙන් තමයි අපි මේ හෙවර කරන්නටවෙන්න. ඇත්වාස මේ ලියුම්ගොලින් අපිට දැන් දැනට දැවිල්ල බිල තියෙන සුනීත සෝපා කළ කීදන බී වෙලාද . ඒ එක දේශනයකින් කොච්චර නිවිලද. මෙ සත්‍යය ස්වබාධහමේ සත්‍යය හෙලිකර හම කොච්චර නිවිලද නිවීම හයනායට ද ඥානංගොද පාදීන වැඩසතරන රේරිරීම තරුණයි වාලදදානෝ ඒගුල්ලො සින්දුුවක් අ හලා එවලි විනෝ දෙ වු එකපිටනාවත් තඩු බෑ සත්‍යය හෝයනයට, ස්වබාධහමේ සත්‍යය හොයනායට මේ අමුර්තයක් වගේ. මුොක දෙගුල් අවුරදු විසිපාතිය හොයලා තම්භිෂි නැති දෙයක් එක දේශනයකින් සරල උදාාරණයකින් ඉදිරිිපච් කර ඒ ඉදිරිපච්කරේ එක දවසක දැනු මන්නවේ. ඔබද ම මුලින්මතක් කරගවාගේ මම දනට අවුරුදු අති පතරකට ස්තරලා අලාවි කෝදාපාලු කන්දටාව ඩිස්පෙන්න්සරී වහලා බණ මාවනා කරන්න. එතකොටඒ මේ හිටියා සූරිය බුදුන් කියලා සමාරු නොදන්නවොත් ඇැති. ඒමං හොයාගෙනාපුදේ ඩිස්පන්රේ වහලා ආදාම්මාර්ග වහලා මම සත්‍යය සොයාගනාපු කෙනෙක්. එහෙම කෙනෙක් මේ කතා කර නැතුව මේ දවසත් දෙකක් මේ කාගත් අහලා මේ දැනගත්ත දන්නේ ස්වම්භූඥාණයක්ින් කතා කරන්නේ. එහෙම එම බණභාවනා කරලක් එදා ඉඳලම අද වෙනකුණුත්. මේ පිළිබඳ ගැඹුරින් හිතල බලලා පොත්්පත් කියවල මේ සෑහෙන අවබෝධයක් ලබාගෙනකතා කරන්නේ. ඒ අවබෝධ ලැබිලන කතා කරන්නේ. මේ නිවිලා කතා කරන්නේ නිවිලා කතා කරනෙ කයි නිවැෙන්ඩ නිවෙච්චේ නැතිකෙනෙක් කතා කරන විද්‍යයි වෙනස්. එනිසා මට කෙනෙක්ක පෑබාගෙකින් නිවන්්ඩ පුළුවන්. අවබෝධ කරලා දෙන්ඩ පුළුවන්. මොකද සුනීතු සෝපාක සෝවහු දවස්ගනම් බණභාවනා කරලා විවෙධ භාරගණනා බනාහලා නෙවෙේද. දැම්මන්ගේ වැඩසටාන කරන එතන වඋනාන්සේ ගැන්ද බනවර දාහ පන්න ලගවෝ. කෝ සෝහංගච්ච කෙනෙක්වත් නෑ. ඇයි? මේ අපාය ගැනයි දිවියලෝකය ගැනයි කතා කරන තාක්කල් මේ කවුරත් නිවේ නනෑ ඇයි මෙතන සත්වේ පුද්ගලෙක් නැත්නම්. අපා යන්න කවද දිවී ලෝක යන්නේ කවුද මේක බුද්ධියෙන් දක් හම මෙතන ගොනද මේ කරන්න කලා තේරෙනවා මහොද ප විඩක් ජයට බාදදුන්න සුල රමයක් තුලද ඕනෑ ෙනක් ීම ප න සමාජයට අවශ්‍ය ලා ෙන් න්නේ ෙනෙගේ ීත නි ලන් විද කටන තුනේ ඒ හරි භහරය බතුමට ළ හැකේ වසර ගන්න ප ල බති දැනුන් සම්හර වි ආගමික පොතත් බෞ්ධ පොත් ප නක්නවේ සෑම ආගමික පොත්පත් සියල්ලක් ම පරිසීලනය කරගත් දනම තමයි බොතුමාදම පෙද අ දෙන්න න ද පාති වඩ සිතහන අද න ද පති ර සි න් සන්ද රග ේ. ලේල්ජී ගොටකන්ද මැතිතුමා විශේෂයම වෛදතුමනි මේ අවස්ථාවේදී අප ප්‍රසන ගැටලු රාසිියක් පැරනගෙනම මේ ලිපි බලනකොට මේ ලිපිලිින් අතට තෝරාගත් ප්‍රශ්නයක්ත්තමයි මෙදැ බතුමස් දහන් කලා අප කවරුත් මේ සමාජස්නාග නම පින්දීම පිළිබඳ ඇතවසේම පින්දීම පිළිබඳව අපේ ස්වාමින් වන්සල බෝ විට අනුශසනා කරනවා දේශනා කරනවා දානයස්සිදුකරන අවසා නීදී දැ ඔබතුමා සඳහ කරනා මේ එක්තර ක තක්ව වස ේෂයයක්ක් වස සදාාරම නක් ගන සඳහ කරනකිෙනෙක්. මේ අවස්ථයි ස්වාමින්න් වහන්සේලා පුන්්ඩාන මෝදනා සිදුකරනකොට පින් දෙන්නේ මේගේ ඥාතියකුට නම සදහන් කරලා තක බ මහම දකින වාමන් වසල පින්ද කාරය පිරිව ෞද්ධය හැටියටේ නක් සහන්කිරීමම පින්න්න ෝදන් කරන්න බදෝකොමදැකිීම. මේ ප්‍රසේට් කෙලින් පිළිතුරු දෙන්න පුළුුවන් පිළිතුරු නොදුන්නත් මේ දේශනය අහනකොට ඒ පිළිතුරු මේ දේශය ඇතුලේ තියනවා. මෙතන කෙනෙක් එපදුනේ නැත්නම්. නිවන් දකින්නටවත් කෙනෙක් මෙතන නැති බව දැකීම තමා නෙවීම. යසා බුද්ධිමත්තිදයට කල්පනා කරන එක තේරේ නව ෙස්වාමස ම පින්ද. ඒක මෙතෙක් කරගනාව්‍ය දේනේ සම්මතය සියලු දෙනාම ඒ ආකාරි බුද්ධමට්ටක නැහැනේ. ඒ නිසා අප සම්මතිය සමාජයේ කළගුණ සැලකීම් ධානමානදීම් ස්ොවාමන් වහන්සේලාට ධානමානදීම් ඒ ගොල්ලඟ පිරිිකර යවාශය පෝජාකිරීම් සියල්ල කරෙන් දෝන. අපි මේ කතා කරන්න ඥානං උදපාදී වැඩසටානට. මේ ඥානයක් ඇති කෙනෙකුට ඔබ ඔදුපතුමා කරපු ප්‍රශ්නයට පිළිතුර මේ වැඩ සටානය තියෙනවා. ඉතිකට අමුතුයිං කියියන් දෝන නෑ ඥානවන්තාය. ඒ ගැන අවබෝධයෙන් දකිවී. අපිට සමාජයේ සම්මත දේවල් ඒවක් නවත්තනැතු කරග නණ්ඩෝන ස ලොගුණන සගණ්ඩුවන පඥාවන්තන් සයන්දම්ම නායන්දම්ම දුප් ප්්‍යස්ස. මේ බදි ළමයි සෙල්ලම්බත්තුූ යෙනවනේ. ඒවාගේ ආමිස පූජාවල් කරණය කරගෙන ගියාවයි. ඒක කරග්ඩෝනේ සමාජය කරෙන්ඩෝන. අපි මේ කතා දීර්ම බුද්ධිමත්යෙන්ට කතා කරනානේ අවශ්‍ය අයට, නිවැඩ කරුණුකාරණා කියන ගමන් සම්මතිය අපි ්ජීවත්වෙනවා ඒගොල්ලොද්ජීවත්වෙනවා සමයි මේ සම තුලිතව මේ වැඩේ එකරගෙන අන්්ඩෝන බුද්ධිමත් අයට ඥානංමුද පාදිීතිය න අනිත් අයට බෝධි පූජා ධනමාන පින්කන්තිය නවා පින් කර ඒව කරගන්න ෝර. දෙැ එහෙම එවැනි ආමිස පූජාවන් බල යෙදෙමින් පින්කංකරමින් ගිහිජීවිතය ගත කරන අය, ඇතැම් වෙලාවේදී විශ්වාසයක් ඇති කරගන්නෝ අපි මේ යම් මේ ආමිස පූජා හරහා යම් කිසි නිවීමකට ලංවෙමින් ඉන්නවා කියලා ඇතැ මය හිතනවාඇහම අපිට වෙන වෙනත් ප්‍රතිලාබ මේ ජීවිතයෙන් පස්සෙේ ලැබෙයි කියලා. දැ මේක ඇත්තටම කිසියම් මුලාවක්නේද එහෙම හිතනවනම්. ඕදන් ඉතින් අපි ඒක පුුණපුනා කියන්න ොත් නෑ. දැම් මෙතන ඉපදුනේ නැත් නං කෙනෙක්. දැන් ගුණවතී ඉපදුනේ නෑ ගුණුවතීගේ නමදාණනිිස්සල දවස් වුන අතරකට කලින් ඉපදිච්ච පංචස්කන්දයට ගුණෝතිී කියලා නමදාගෙන කොච්චරආමිස පූජා කරලා මේ මහන්සිවුනක් මේ ඉපදිචි නැති ගුණමතිීට වැඩක් සිද්ධ වෙන්න නැහැ. ගුණෝතිී හිතාගැෙනඉන්නවා මේ වගෙන් අර පංචස්කන්දේ ගැලවෙයි කියලා ගැලවීමක් සිද්ධවෙන්නේ නැහැ මේක අයිතියක් දරන්න එපා මේ නිදහස්සවෙන්නකෝ සාමාන්‍යය බුද්ධිමටමත් තියෙන කෙනකොටත් මේක තේරෙනවා මෙතන කෙනෙක් ඉපදුනේ නැත්නම් නමදාගත්ත පමණින් අයිතිය තමන්ට නැත්නම් එක කොහොමද මොනපූජා කරලා හරය ගොඩ කරගන්නේ ඉති එතකොට සීලබුද්ධ නවත්වනවා මේ ආමිස පූජාවල් නවත්තලා නිදහස් වෙනවා නිදහස් වෙච් පුද්ගල තමයි සෝවාහන් කියන්නේ. සක්කාය දිට්ටිය සවකීය කය මේ කය මගේ කියන දුෂ්ටිය හැලීමතමා සෝවාන් වල ආරම්භය මේක තමා බුදුාන්සේ සුනිත සෝපා කළට තේරුම් කළදුන්නේ. එක සැරයයි මිටටු පහකින්දාහගින් කිව්වාම තේරෙනවා මෙතන සත්වය පුද්ගලයෙක් නෑ මෙතන නමදදාගත්තට පංචස්කන්දයකට මේක ඔබටයිති නෑ තකොට සක්කකායි දිට්ටිය හලෙනවා ඒ සැකයකින් තොරෝ දකිින් ඩෝන නැවත්ත කිවොත් මේ සමමාජයේ තියන පුනුරුපත්ත්‍යයක්ත් තියෙනවා ගන්ධ අබ්‍යව ඉන්නවා චුතිචිත්ත මේවා තියෙනවා මේවා මේම සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා කියන කතාව සම්පූර්ණයම නවතිනවානේ එප දිචිගෙනෙක් නැක්ත කියලා තරුගර වෙච්චර ොහොම සරලනේ එතකොට ඒක සැකයකින් තුොරෝ අවබෝධඋනහම විචිකිච්චාව නැතිවෙන. එකොට මෙතන නිපදිුති කෙනෙකුත්නෑ ඒ පිබඳ නැවත පදීම ස යසකයෙකුත් නැහැ. එතකොට ඉපදිචි කෙනෙක් නැත්තං සීල ෝත කරන්න කාටද කවුරු වෙනුවෙන්ද. එතකොට ඒ කත් නවතිනවා මේ කොටස් තුනම නැවති ්චික්ිනාට නව පොතේ සෝවාන් කියන්න ඉතින් ඒ ත්වයි භුක්තිවිඳට බැද ඔබතුමාලට පුළුවන්න පුලුව ඒක බුක්තිවිඳන ගමන් ගේහි ජීවිතය ගවන්නඩ බැරිදඒත් පුළුවවා. මෙච්චර සර්ලව තියෙනස්ෝවාන් පලය ඇයි දුරස් කරගන ආමිස පූජා කරගර තවතවත් දහන්නේ මේක අප්‍රමාදව දැකලා දැම්ම නිවෙෙන්ඩ දැම්ම අවබෝධ කරගන්න එතකොට සියලමු සේල ොත කරන්නෙක් නෑ මොකුත් න අවබෝධකින් බෝම පාරිසිුද්ධ තත්ත්වයකින් ජීවත්වෙන්ඩ පොළුවන් මෙක ඉතාමත්ම සරලයි ඇති මෙතෙන්දි ඔය අතුරු ප්‍රශ්න අහන් අවශයවෙෙන් නැහැ බුද්ධිමත්තායට පි ගැන ඒවා සමාජය කෙරෙන් ඕෝන අපි ඒවා නවත්තන්න බෑ සමාජ පවත්වාගෙන අන්ඩ තියෙනවා. සයට අනු පහත්දිනා ඒවා කරයි. සියට පහක්වත් බුද්ධිමත්යෙන්න්නේපයි ඔක්කොම ඒදේ කරන්නතු. එසා ඔබතුමා ආපු ප්‍රශ්නට පිළිතුරුක් මේ දේශනයම තියෙන නිසා අපි සමාජ ක්‍රියාකාරකම්වලට ඒ එහෙම කර්ගනයන්ඩරලා බුද්ධිය තියෙනයට මේ කරකෙරන කතාවලින් පෙරලා. අවශයේදේ අරගන නිවීමක් ඇතිවෙන වන අන්න ඒකතමේ පරවාත. ඒ පරමාත් යකර ටවන්නට පාත න කරන සෑම දනකුට න ුද පද වද හන විද ප්‍රශ්නවලට පිතුර ල ද ල න තව ලිියක් පට මත සබන්ද වන මි පිය හ සම්බද බ පොත් ධර්මසි මනසිහ හත්මය වැැේ තැන්න පො නරුව ර්මසිර මො ම වා . ොඩ කන්ඳ මහතාගේ ප්‍රකාශයටනු මවකුසින් බිහිවන ස්වාභාවික පංචස්කන්දය යනු භෞතික ශරීරයයි. ඒම කිසිවක් නොදන්න ප්‍රභාශවර වූ පංචස්කන්දය අල්ලා කෙන සිටින්නේ වෙනත්ක විසින් විඤ්ඥානයට ඇතුල් කරන ලද නාමයයි. ප්‍රාශවර වූ පංචස්කන්ධය උපාධානය කරගෙන සිටින්නේ අල්ලා ගැනීමක් ලෙසටයි ඒ නාමර උපදැකීමයි. මේ ස්වභාවය පටිච සමුපාද ධර්මය ලෙස වචන රාශියකින් ප්‍රකාශයට පත්කර ඇති අධිවේගීවත් සිතුවිලි ඇතිවී නැතිවී යාමේ මාර්ගෑයි. නාමරූප නිරෝධයෙන් දකිනා කෙනෙකුට නිරෝධ සත්්‍යයට පත්වය හැකි බව බුදුන්ගේ දේශනාවයි මේ මේ මෙතුමන් කියන කතාව අපිට කොයි විදිහටද මේ අපි කතා කරන කාරණාවලට ගලප ගන්න පුළුවන් නන්නේ වෛදතමන. දැ ගොඩක් අය ද බොහම මේ ත්‍රීපිටිකේ සම්පූර්ණ කටපාඩන් අයින්නෝ. ච සම්පාදය හේතු පලවාද චතුරාර්ේෂත්්‍යයේ ආර්ෂ්ටාංගෙක්ම සියලුම දේවල් අපි අනන්තවත් අහලතියනෝ අනන්තවත් අහලතියනෝ කෝ නිවිච්ච කෙනා ඔහ කියවනෝ විතරයි මෙම දත්ම ද්‍යත්තියෙන වි්ඥානයක්තියනවා සියලුම දේවල් කියන විතරයි නිවන කෙනෙක්කෝ මේ සරලව දැක්ක කෙනෙක්කෝ මෙතන ඉපදිච්චි කෙනෙක් නැතුව. මොනව ගැනද මේ කතා කරන්න. මේ ඉස්සරලම එන්ඩප ආරම්භෙයට ඉපදුනේ නැතුව පංචස්කණ්දයට අයිතිකාරයෙක් නැතුව. මොනව අදපි එතින එහට කරන්න. නැද මැතින්ද මෙතදි මේ අහන කාරණාවට පැහදිලිවෙන වෙනවි දිහකට දැන් මෙතින්ට එන්න දැන් ඉප කෙනෙක් ඉපදුනෙන් නෑ ඒක නිසාම මේ ශීරපුත්ත කිරීමේ තේරුමක් නෑ කියන තැනට එන්න කලින්. ඔ පසු කළ යුතුොට යම් කොටසක් තියනවා යම් කොටසක්යන්න මෙන්න මේ මාර්ග තියෙනවා මේ විදිහ මේ කාරණා දැන් මේ කලින් සඳහන් කලා වගේ කාරණ රාශීයක් තියනවා මේ තියෙන පොතපතබලින් මේ අපිට පෙන්නුම් කරලා තියෙන ධර්මයන්ගෙන් කිසිම ප්‍රතිලාබයක් ලැබෙන්න්නේ නැද්ද මේ ස්ථානයට පත්වීම සඳහා. දං දං අලෝ මුස්ලිම් ආගමයකි නම් මක්කම ගහිල්ලාපු හාම හාජියර් නැතන් අල්හාජුව නවා දෙසරයක්ගේ හා එකන්න පුංචි ළමයගේ තත්ත්ට පත්ව නොයා මනසි ඒ ගොලන්ගේ ආගමයකනවා දැන් අපේ පුංචි ළමයාට තියෙන තත්වෙද දැන්වයි වැඩිවෙලා ඒ පටච්ච සම්පාදය චතුරාර්ශතිය ත්‍රීපිටක අභිධර්මය ධර්මය සියල්ලම දුන් එකවුද පුංචි ලාමයට පචස්කන්දට එතකොටඒ පංචස්කන්දය ප්‍රබාසවරයි මොකුත් දන්නයි ප්‍රබාසර සිතකට තමා මේ තේරමද නාගන්තුකය උපකිලිට්ටස උපකිලිටි වසය මේ දීපු ආපහු දඟලන පුංචි ළමයගේ තත්තටයනන නකොටට ඒ එක විදිහක් නේ අපි මේ කතා කරන්නේ ඉපදිච්චි කෙනෙක් මෙතර නෑ මේ පංචස්කන්දී අයිතිය තමන්ට නෑ එතකොට තමන්ට නැති පංචස්කන්ධයක් ගැන කතා කරලා වැඩක් නෑනෑ. මොනවාකරත් වැඩක් නෑ නිදහස් නැද්ද සීලවත වනද ෑ වෙන ජනීමක් අවශයද එතකොට තමාන්ට දැන් සිතුවිල්ලක් අනුව ජීවත්තෙන්ට නැතියෙන්නේ ගිහෙක් නං චේතනාවක් තියාගෙන ය සිහින මවාගෙන අද අනාගතයට සිහි ඕනනේ පිළිදැන් වැඩ පිළිවෙලක් අවශයන ගිියන්ට. භික්ෂ භික්ෂීට එකවාශියනෑ අපිට චේතනවාශයයි චේතන වදදාගෙන තමන්ගේ ඒ ජීවිතේ ගෙවන්ඩ පුළන් තමන්ට දරන්ඩ බැරි ඉලක්ක සහ චේතනාදාගත්තොත් ඒක අපාදුකා ඒනිසා සිියට දහයක ඉතට තමන්්ඩ පුුවන් තරමින් චේතනා අදාාගන මේ ජීවිතය සුන්දර විදිහයට ගෙවනොවාද එමනත් ත මේ පොත්පත්තොල් තියෙනෙවට හිරවෙලා ජීවත්යෙනවාද පොත්පත්තොල තියෙනම හෙම තිබුණාවයි අපි මෙතිෙක් කල් මේ වැැහුවනේ ගැන සරලව සුනීත සෝපාකට පටිච්ච සමුපාදයද කියලා දුන්නේ චතුරාරය සත්‍යයද කියලා දුන්නේ හේතු පලවාදයද කියල දුන්නේ. මේ ඔක්කොම කියදී ලද නෑන ගොල්ල ඉගත් අයිද කසල සෝධකරැ යවකරපුයි එතකොට ඒගොල්ො බුද්ධිමත් අයිද. ඉතිං ඒ දෙන්නට එහෙමවෙඩ වනානං මච්චර මේ බුද්ධිමත් සමාජයේ මොකදක තේරුම් ගන්න ඇත්තේ. මොකුටද මේ බරදේවල් දැම් කුඩා දරුවකුගේ සිත ප්‍රභාශ්රයි හැබයි කුඩාදරුවෙකුට මේ ඔබ කියල කෙනෙක් නෑ චේතනාවල යායුතු නෑ කියලා මේ යන පණ විඩේ දුන්නොත් යම් ප්‍රමාණයකට ඔහු වැඩි කාලසීමවක් නොගෙහින් කිසි අආකාරයකට නිවි මකත්ත් කරන්න කෙනෙක් බවට පත්වන ටිට තියෙනවා. කොහොම වනත් මේ පංචස්කන්දය මගේ නොවෙයි කෙන දැන් ඔය මේ සතා සිව්පාවන් කොහවත්යවද පන්සල් යනවාද සත්‍යය හෝයනවාද බුධ පූජා පවත්ව වනවාද මොකුත් කරනවාදත් ස්වබාදාමය නිර්මාණ. ඉ අපිට මේ බුගන්න පපුහමල අපි හොයන්නේ. අපිට මෙම නිවනතියන සංසාරයෙන් ගලව ගණ්ඩෝනකිවමතම අපි ගලුවන්ඩාද මේ අපපා අත්ති දියලෝ ගත්ති නොවාම අපිඒෙන් මි දෙදදාාදනවා. අපිට ොකුත් කියල දුේ නැත්තන් අපි මොකුත් කර නැජීවත්වයවා. මේ ජීවත්වී මහි. මේ අනක්තෙව සෙවීමයි කරන්න ගිහිල්ල තමයි මේ ගොඩක් දුක්කිනින්නේ. ඊට අමතරව කොටින්ම මෙතන මේ ස්වභාධහමේ නිර්මාණයට නමක් නොදා. ස්වබාධහමේ නිර්මාණයට, ස්වභාවික විදියට පැවැත්ම ගෙනියලා ස්වභාග විදියට උපාද තිතිබංග පවතින්න තියලා තමන්ට එන සිතුවිලි මගේ පංචස්කන්දය නොවේ නමුත්ක පරිහරණය කරමින්ක මට ජීවත්වෙන්ඩෝන හැබැයි බුද්ධිමත් ලෙස බුදුන් වහන්සේ වගේ බුද්ධිමත් වෙලා අවබෝධිකින් ජීවත්වීම පීදනය සහිත චේතනා සයිත රජෙක්කුුණත් ලෝකට අධිපති කෙනෙකුනත් වඩා නිදස් අවබෝධී නිදහස්ව ජීවත්වීම චේතනාවලින් තොරව ැබයි ඒක භික්ෂුන් වහන්සේලාට කැපයි ගිහිියන්ටත් බුද්ධිමත් ගිහිියන්ට චේතනාවකින් තොරවුණහම නිවීමක් ඇතිවෙනෝ ඔබ ඹලුවන්න්නන් චේතනාවත්දාගෙන බලන්ඩ කවරුවරි වෙන්ඩ. වෙන්ඩ දැඟලුවොත් එත නෙතන දැඟලීමක් සිද්ධ වෙනවා ඇදි මරාගම ඒ ඉලක්කයේ කරා දුවන්ඩ සිද්ධ වෙනවා චේතනාවක් නැතුව එදි නිෙදා සිතුවිල්ලිින් මේ මොහතේ පච්චුපපන්නේ න්‍යාපියන්ති. මේ මහෝතේ ජීවත්වෙන් වනං එයා ජීවිතේ සුක විවරණය කරනවා ප්‍රසන්න පුද්ගලයක් වෙනවා අදට අද ගැලපෙන්ඩ අද අද සිතුවිලිවලින් ජීවත්තෙන්ට දැඩි චේතනාවල් නොදාඉන්ඩ එතකොට නිවීමක් අතළඟ තියෙනවා. එතකොටයි තේරෙන් අර ජේතෝ බුද්ධිමත්තාකාරයට සිතන්න ඔබේ ජීවිතය සාර්ථ කරගන්න තමා තමාට පහනක් කරගන්න. ඒ නැනගුණ වඩන මෙවන් ඔවදන් ඔබේවැඩසටහනයිකුනේ ජානන් උද පාදදි. අදත්තේ වැඩටන තුරින් ොහෝ ද්‍ය ශාචා කලා ඔබට මහිතන බේ ජීවිතට ොම හොඳ වැදගත්ර පයක්ක්. කචාකල හදේ ජීවිච මේ සමිපකරගන්න ල අපි බට මතක් කරන. එම අදත් මේ වරිෂාන පාරාධනය කළේ නිදහස් චින්ත්‍රදාරි වෛද්‍ය ලේලොලිජී ගඩ කන්දමැත්තුමාට ොෝ රජකාරි කලි තිබේද. අප මේ වරිසටහන් ොම ගෞුන යාාදන පිළිගෙන ේස්තනන් පැමිණීම් පිරිිමදව බතුන්ට ොම ශ්තින් වෙන. අදත් මේ රරිසර පවේසයක්කට මදම වරිසරට ේව ස්වන ගුණාදර හත්මරත පි්තිවන් වෙන. එමන අද මේ වරෂටාන සම්මද කරගත වෙලාවේ නිෂ්පාදරදායකත්ය ලබදන දමින්ද ලක්මමාසමග ඔබට කල බුදේ. දර්ුවරත්න ඔබ හැම නාටම යාාපත්වූ අනාගතයක් සවෝදායක අනාගතයක්, ලැබේවායි, ප්‍රර්ථනය කරම ඥානං උදපාදී.